මේ අම්මා පා තමුසේගේ ඇඟ වගේ මුලෙත් වර්ධනේ වුණා නේද? මන්නායි මෙලෝඩියක් කියන්නේ තමුසේ. පෑස් ලොකු කැටේ මිල රුපියල් 45කින් අඩු කළා. දැන් රුපියල් 190යි. එලිසා. නින්ජා කියපු ගානට මේ මගුලේගේ විකුණු අතර සල්ලි ටිකක් ගමු. තමුන්ට පිස්සුද සමුද්‍ර? මේගේ කෝටි 3000කට දෙන්න. පොඩ්ඩක් හිතනවා මේ ගෙදර දෙන ෆර්නිචර් එක කොච්චර වටිනවද? මගුල තමයි. ඔය මේ අත්තල මුත්තලක් කාලේ දින පරණ බඩුනේ ඔය. ඔය මොන මගුලක් කරන්නද? ඔයාට කියන්න මෙලිසා ලක්ෂරි අපාර්ට්මන්ට් වල දින බඩුත් එක්ක මේව මොනා කරන්නද ඔය? මයිද හොඳට ඕවා ගැන දන්නවනේ. මම අවුරුදු ගානක් තිස්සේ ඉන්නේ මෙලිසා ලක්ෂරි අපාර්ට්මන්ට් වලනේ. මේ ඔය ඔයාගේ අපාර්ට්මන්ට් එකට වෙලා ඉන්න තු මෙහෙට ඇවිත් මොකද්ද කරන්නේ? එහෙට වෙලා ඉන්නවකෝ. මේවා මගේ ආච්චි අම්මගේ බඩු මුට්ටු. තමුසේගේ බක පඬිත ගමනේ මෙලිසා. දැන් බලනවාකෝ මේකේ කී දෙනෙක් බලන්න ආවද? මේකේ බල්ලෙක්වත් ගන්නෑ උයි මේ ගෙදර ඕල්මන් ඇති කියලා. මේ අරු කැමති වුණ වෙලාවේ මේ වැඩේ කරලා දාමු. ඇත්තටි අත්තයි මුත්තයි පරණ බඩු තියා බලාගෙන හුල්ල හුල්ල ඉන්නවා. මේ අම්මා පා තමුසේගේ ඇඟ වගේ මුලෙත් වර්ධනේ වුණා නේද? මන්නායි මෙලෝඩියක් කියන්නේ තමුසේ. තමුසේ ගලගිරියත් අර මුලගිරියක්වත් නැහැ නේද? හරි හරි නවත්ත ගන්නවා තමුසේගේ කංකරච්චලේ. තමුසේගේ කංකරච්චලේ හංගිනට හොඳයි මේක විකුණලා දාන එක. මලවදේ. තව හගන් දෙපාඩාලි. මම කියන්නේ ඇත්තනේ. සමුද්‍ර ඔයා කිව්වට ওই ගණන් වලට මේව විකුණලා මොනවද අපි ගන්නෙ? අනිත් එක මම මේක විකුණනවා කිව්ව වෙලාවෙ ඉඳන් අපේ අම්මලා මූණෙන් ලං ඉන්නේ. මේ නඩු ප්‍රශ්නත් එක්ක. පොඩක් තේරුම් ගන්න සමුද්‍ර. ඒගොල්ලෝ ලංකාවට ආවම යාලට ඉන්න තැනක් තියෙන්න ඕනේ. ඩාලිම්නේ අපි කෝටි දෙයකට විතර අර මම ඉන්නා වගේ ලක්ෂරි ටයිප් එකේ අපාර්ට්මන්ට් එකක් ගමු. ඩාලිම් අපි කෙලින්ම සල්ලි දීලාම ගමු. ඉතුරු ටිකෙන් ඔය විශ්වාසය පටන් ගන්න. වැඩ ඉවරනේ. හරි. එහෙනම් මේක දීලා දාමු. ඔය නින්ජර කියන්නේ අපි මේක කරමු කියලා. ඕන මගුලක් වෙන්න කියලා අපි මේ ගිහි විකුණලා දාමු. මට මේ ගිහි ඇතුළ නිදාසෙ නින්ද යන්නවත් නැහැ. එළකිරි. මම නින්ජර දැම්ම කෝල් කරලා කියන්නම්. ගේ ගන්න වැඩ ටික රෙඩි කරගන්න කියලා.